තාත්තා කියනවා යන්න යන්න ගාලා එහිඳ ගියා. ඔව් තාත්තා පොඩි කාලේ ඉතින් සමහරට එයා බලෙන් එක්කන් ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් අර සමහර මට තාත්තා කියද මට ඒ කියන්නේ හතර අටක් ගහගෙන බන්නේ නැහැ දවස් එච්චර පොඩි මම. තාම තාමත් පන්නේ නැහැ නේ වැඩිලා එජ් වල වැඩිලා අඩේ වැරෙන්නේ නේද? මොකද ගහලා තියෙනවා මේ ඇයි එජ් එන්නේ කියලා. ඇයි එජ් ල අවුට් වෙන්නේ කියලා. මුල්ටි කේ මේ මුල්ටි කේ සාමාන්‍ය නෝමලි ති මුල්ටි කේ ඕ වෙනවනේ. ඉතියා අපිට ඒ කියන්නේ හැම බැට්ස්මෑන්ට ඒ ලකුණු 50ක් ගන්න එක පොඩි කප් වැදින. එයාගේ ඇති නිකන් අර ටීම් එක අර එතන ඒක ගන්න ගැහුවා. ඔව්. ඉතියා ඇයි මේ දැන් මං ආවදායි නම් සිලි පොයින්ට් එකයි ෆීල් කරන්නේ ඉස්සර ස්පින් එක දාපුවම ෆේස් එකම මම ඉන්නවා. දැන් කවද්ද මම ආවද ඔතනින් අයින් කරන්නේ? ඉතින් ඉන්නේ දැන් ෂෝට් ලෙගින්. මම ආයේ මාල්ලේ කෝ ඉතින් ඕක කොහොමද දැන් ලකුණු ගහන්නේ නැහනේ. දැන් හැමෝම කියනවා නේද ජර්සි නම් 13 කියන්නේ අන්ලකි නම්බර් කියලා. උඹ ඕක ගණන් ගියුවා ඉතින් මගේ සෙකන්ඩ් ටෙස්ට් මැච් එක ගාද්දී එකම එක පාරක් අවුට් වුණා යෝකර් එකට ඒක නම් රොකට් එක වගේ ආවා කකුල් දෙක අස්සර දිනෝ චාන්ස් බැට් ටුස් ඇදි පොළු බිම තව වාකින් අහලා තියෙන ප්‍රශ්න අහන්න කියලා අර මේ නිදාස් ට්‍රෝෆි එකේ වෙච්ච සිද්ධි ඇත්තට මම මේ ඊයේ පෙරේදා වීඩියෝ එකක් YouTube එකේ බලබල හිටියා මම දන්නේ නැහැ ඇත්තට මෙතන මොකද වුනේ කියලා මම කොහොමත් හිටියේ නැහැ දවස්වල දික්ක මොනාද කියක පාට එක දිම්ම ඕරක් දානවා ඕරක් දාන ලන්චර් ඉස්සලා නෝ දාන මු ලන්චර් ඉස්සලා මිනිස්සුම අවුට් වෙනවා දාන්න කිව්වා දැන් මම සමහර කෙලාට කියද්දි ප්‍රෙස් එකට යන්න කියලා හරි මොනා හරි කරන්න කියලා හරි මීඩියාට කතා කරන්න කියද්දි අයි පස්ස ගන්නෙ අන්තිම කල් ගියාමන්නේ මේ කෙලින්ම හෙල්මට් එකේ වැදිලා මෙහෙම කරලා අපු මෙහෙම ඉර කරගෙන ඊළඟට මොනවා කිව්වා අම්පයර් කිව්වා අවුට් මේ කෙලින්ම බෙල්ල ඇදුනේ මොකක්ද දැක්ක චේන් එක ඇදුනා නම් මනම් බයිලාක් ගාලා කොහොම හරි අවුට් කරගත්තා ගන්න මොන මැච් එක දිනන්න නැත්නම් දිනන්න හම් වෙන්නේ නැහැ නේ හරි හරි වෙ මන් දැන් අහන්න ඉදි වෙනවා අපි ගැන ඔයා ගැන දන්නේ නැති يعني ගොඩක් කට්ටිය ක්‍රිකට් කෙනෙක් විදිහට දන්නේ උසල් මෙන්ඩිස් කියවම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මුළු ලෝකෙම දන්න ක්‍රීඩකයෙක් හැබැයි ඔයා සෙල්ලම් කරන ටික ඇරෙන්න ඉතුරු ටික මං හිතන්නේ ගොඩක් අය දන්නවා කියලා ඉතින් මට ඕනලා තිබ්බේ නිකන් කැෂුවලි චැට් එකක් දාලා මොනවාද මේ දේවල් එවාගේ ඔයා මෙතනට එන්න අපි හැමෝම දන්නවා නැෂනල් ටීම් එකට ආව පස්සේ කුසල් මෙන්ඩිස් කවුද කියලා හැබැයි එතන ඩෙන්ඩිස්සලා කවුරුත් දන්නේ නැහනේ මොන වගේද මොනවාද කරපු හાર્ඩ් වර්ක් මොනවාද ඒ ස්ටෙප් එකේ මොනවාද ආවේ මොනවාද ඔයගේ ලයිෆ් එකව පන්නපු කඩ මොන කඩේම් මොනවාද කියලා ඒක කවුරුත් දන්නේ නැහැ ඉතින් මම ආසයි පොඩ්ඩක් ඒව දැනගන්න මොකද නායකයෙක් විතර මටත් ඒක හොඳයි ඔයගේ බෑග්ග්‍රවුන්ඩ් එක ෆුලි දැනගන්න එක මම දන්නවා භාගයට භාගයක් ඒ වුණාට මම ආසයි දැනගන්න මම දැනගන්න වගේම අනිත් අයත් දැනගන්න එක මං පටන් ගන්න මුලින්ම මේයි මුලින්ම ස්කෝලේ කැරිය එක කොහමද පටන් ගත්තේ කියලා කියමු කියනවා ක්‍රිකට් වලට ආස වුණේ කොහමද එක පාර ක්‍රිකට් ගන්න ඕන කියලා හිතුණාද නැත්නම් ඒ කියන්නේ මහම්බෙන් වගේ සෙට් වෙනා එකක්ද නැත්නම් ඕන කමීම ක්‍රිකට් වලට ඉන්ට්‍රස්ට් එකක් තිබ්බින් දාවද ක්‍රිකට් වලට මම කියනවා පොඩි කාලේ තාත්තා ක්‍රිකට් වලට ආසයි සයා ලේවල් ලා දිනවා හ්ම් ඉතින් එයාගේ තිබ්බ ආසාව තමයි මම ක්‍රිකට් වලට මෙයා යොමු කරලා තින්නේ ඉතින් පොඩි කාලේ ඉඳන් මෙයා මම පස්සෙන් හිටියා ඉතින් ඊට පස්සේ මම ඇකඩමි එකට දැම්මා ජයරත් අපෝන්ස් දෙකට. ඉතින් දැන් මම ගොඩක් මේ හැමදේම කරගෙන ඉස්සරහ. අඬ කීයද? එතකොට මට අවුරුදු 6ක් 7ක් විතර ඇද. ඒ කියන්නේ දැන් ක්‍රිකට් ගහන්න ඇවිල්ලා තින්නේ තාත්තා ක්‍රිකට් ගහනවා දැකලා ඒක ආසෙින්ද නැත්නම් තාත්තා පුෂ් කරපු ඉඳද? නැත්නම් තාත්තා පුෂ්ින්ද මුලින්ම මුල් දවස්වල. ඒ කියන්නේ ආසාවක් තිබ්බේ නැහැ ක්‍රිකට් ගහන්න ආසාවක් තියෙන තාත්තා පුෂ් කරගෙන තාත්තා කියනවා යන්න යන්න ගාලා එහිඳ ගියා. ඔව් තාත්තා පොඩි කාලේ ඉතින් සමහරට එයා බලෙන් එක්කන් ගිය අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ පස්සේ අවුරුදු 8ක් 7ක් 8ක් ඇද්දි මට පොඩ්ඩක් තේරුම් යද්දි මාත් ආස වුණා හ්ම් මේ ඒ වගේ දිගටම ඉතින් එයා මගේ පස්සෙන් හිටියා ඉතින් එතකොට දැන් ක්‍රිකට් පටන් ගත්ත කිව්වම හරි පටන් ගත්ත ඊට පස්සේ කරගෙන යනකොට සමහරක්කට මග දීතන නවත්තනවා මට උනත් හිතලා තියෙනවා ප්‍රැක්ටිස් යනවා පොඩි කාලේ කොහොමද chances හම්බ වෙනවා අඩුයි ඒ කියන්නේ ගිය ගාම අපිට හම්බෙන්නේ නැහැ නේ ටීම් එකේ
අන්ඩ 15 ගියෝ තන්ඩ 15 ගියගම අපිට හම්බෙන්නේ නැහැ නේ chanceක් ගහන්න. එතකොට දැන් මොනවද හිතෙන්නේ කියන්නේ දැන් යනවා කිමු ගියගම ඔයා සිලෙක්ට් උනාද නැත්තම් එකපාරට මේ මාවෙයා ඒ කියන්නේ මැච් වලට මාව යොමු කරා ඒ කියන්නේ ලොකු අයත් එක්ක. ඉතින් අර සමහර මට තාත්ත කියද මට ඒ කියන්නේ හතරක් අක් ගහ ගන්න පන්නේ නැහැ ඒ දවස් එච්චර පොඩි මම. තාමත් පන්නේ නැහැ නේ වැදිලා එජ් වල වැදිලා අඩේක වැරෙන්නේ නේද? ඒක තාමත් ඒ දවස් වල ඒ කියන්නේ නිකම් බෙට් එක වැදිලා යනවා ලකුණු වැඩි එක ලකුණු 15යි 10යි යාගේ යද්දි හිටියා අපේ පේරන්ට්ස්ලා ගොඩක් මැත් බානිනවා. ඒ කියන්නේ මම ප්ලේ කෙනෙක්. ඉස්සර අපි හිටියා මම සතින් නැගිලා අයියා කෙනෙක්. එයාගේ තාත්තා හිටියා අපිට ඒ කියන්නේ හැම බැට්ස්මෙන්ට ඒ ලකුණු 50ක් ගන්න එක පොඩි කප් එකක් දෙනවා. එයාගේ අතින් නිකන් අර ටීම් එකේ අර ඒක ගන්න ගැහුවා. ඔව් ඒ දවස අර ඒක ගන්න දින ආසාවට ඉතින් කොහොම ලකුණු ගහන්න බලන හැමෝම. මට දෙපාරක් තුන් පාරක් හරි හම්බලා තිනවා. ඉතින් අර එයාගේ ආසාව තිබ්බා ඒ අංකල්ගේ ඉතින් එයා ඒක මේ රුවන් කිලංග කෙනෙක් ඉතින් එයා ඉතින් හැමදාම කප් එකක් ගෙනලා අපිට කනද කප් එකක් ගෙනාවා කවුරු 50ක් ගන්න ටෙක් එකේ මේ කප්පේ දෙනවා කියලා නෑ දෙන්න තුන් දිනක් ගියවත් මොකද වෙන්නේ ආ දෙන්න තුන් දිනක් 50ක් ගියවත් මොකද වෙන්නේ අර ඕපනින් ගාන එක ඉතින් ඒ කියන්නේ ඕපර ඉතර chance එක වැඩි කොහොම වැඩි අනිත් තුන් වාසි බෝලස් වලට මොකුත් නෑ නෑ බෝලස් වල කියන්නේ එහෙම බෝලස් වල කියන්නේ ඒ කියන්නේ මේ සයිඩ් එක මේව කරන්නේ කියන්නේ මේව කරන්නේ එන්කරේජ් කරන්නේ බැට්ස්මන්ලට විතර රන්ස් ගන්න විතරයි බෝලර්ස් කර ඉකට් ගන්න ගත්තත් නැතත් කවන්නේ එහෙම නැහැ බෝලර්ස් ඉකට් ගන්න ගත්තමයි ඒක එහෙම ලොකුවට තිබ්බේ නැහැ ඒ කියන්නේ නම් මෙහෙම දෙයක් වෙලා තියෙන ස්කෝර ගාලේ බෝලර්ස් කොහොමද ඉකට් ගන්න බැට්ස්මන් රන්ස් ගන්න නැහැ රන්ස් ඒ ඉඳ රන්ස් ගහන්න ඕන ගමට පොඩි පොඩි කප් එකක් දෙන එහෙම සීන් එකක් තියෙන්නේ ඒ කියන්නේ මේක දැන් පටන් ගත්තේ හරි එතකොට දැන් අපි කිව්වෝ මේ දවස්වල ස්කෝලේ ගහන කාලේ දැන් අපි දකිනවා දැන් අපි කිව්වෝ ඔගලන්ගේ ස්කෝලේ හිටියා තිරිමාන්න. එතකොට ඔයා ජූනි වෙලා එනකොට තිරි තමයි ඒ දවස්වල මයින්ද නන්ඩර් 19 නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරනවා. ඊට පස්සේ රටට ගහන්න සිලෙක්ට් වුණා. එතකොට ඒගොල්ලන්ග දකිද්දි මොනවද වාට හිතෙනවා ජූනි ලෙවල් එකේ ගහද්දි වාට පේනවා තිරිමාන්න කියන ක්‍රීඩකයා සෙල්ලම් කරනවා. එතකොට වාට කවදර එහෙම වෙන්න ඕන කියලා තුර නැෂනල් ටීම් ගහන්න කියන ඕනෙම එකක් තිබ්බද? මොකද්ද වාට එදෙන ස්කෝලේ යන කාලේ? හිටියා එතකොට මම දැක්කලා තියෙනවා මේ ටී-ෂර්ට් එක නැෂනල් ටී-ෂර්ට් එක දැන් අපි අදින නැෂනල් ටී-ෂර්ට් එක ගහලා තියෙනවා ශ්‍රී ලංකා අන්ඩර් 15 කියලා ගහලා තියෙනවා. එතකොට ඒක අන්නේ ටී-ෂර්ට් එකට ආස හිතුණා මට. ඇත්තටම මුලින්ම ටී-ෂර්ට් එකට ආස හිතිලා තමයි මට කවදර වුණේ මේ වගේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන මමත් මේ අඩුම ගන්න පාරේ යන්න හරි. ඒ කියන්නේ ඒක අඳින්න මාර ආසාවක් තිබ්බා. ඒකෙන් තමයි මට ඕන වුණේ මේ ගහනවාමයි මං කියලා. ඒ කියන්නේ මට කොමාරි මම ඒ ටී-ෂර්ට් එක ගන්න මනේ ටී-ෂර්ට් මම ඒ කාගේ මට ඕනනම් එන්ජින් ඉල්ලලා ගන්න තිබ්බා හොරගම් කරන්න තිබ්බා එහෙම වැඩක් නැහැ නේ. ඒකේ වටිනාකමක් තියෙන ටිකක් ඒක මහන්සිලා ගත්තොත් අනේ එතන තමයි මගේ ටර්නින් පොයින්ට් එක තිබ්බේ එතන. එතන ඒ වගේ මොකක් හරි තිබ්බද? මට තිරියයිලා ගන්න ඒ කියන්නේ එතකොට මම ගොඩක් අර ඒගොල්ලොත් එක්ක හිටියේ නේ. ඒ කියන්නේ මට මතකයි ගොඩක් ශ්‍රේයන්නයි ශ්‍රේයන් ජේසුයි අන්ඩර් 19 ගහද්දි තමයි ඒකට තමයි සෙල්ලම් කරේ. තිරියලා ගහද්දි අර අපි එතන ඉතින් එක මැච් බලන්න එනවා ඒගොල්ලන් සෙල්ලම් කරනවා අර එහෙම එකක් තිබ්බේ අර ඒගොල්ලන් කතා කරද්දී ඊට පස්සේ තමයි ටිකක් තේරෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවුත් තමයි අපේ ස්කොයිට් මට නම් හිතන්නේ හොඳම සයිට් එක කියලා මොකද බිග් මැච් එකක් නම් ඒගොල්ලන්ගේ එක ප්ලේ කරන්නයි දෙන්න වෙනස් වුනේ තිරේලා අවුත් ඉතින් අර ඒගොල්ලන්ගේ ක්‍රියට් එක හදි අපිට වඩා වාසි තුනා ඒගොල්ලන් අර ප්‍රැක්ටිස් කරන දකලා ශයානි තිරි එකට ගෙවුවද ඔව් ශයානි තිරි එකට ගෙවුවා ඉතින් ඒගොල්ලන්ගේ මන් අර මට ගොඩක් මතක ශයන්නයි ගහන්නකොට මම එයාගේ අන්තිම මොහොතේ මම ඩෙබියු කරේ අර මම එයාගේ එක මැච් එකක් බැලුවා 19 ස්ටේඩියම් එකේ එයා 195
හරි 200ක් හරි ගැහුවා ඒකේ. අර ඒක ගහන දකලා මට ආසිතුනේ අර මාත් මෙතනට යන්න ඕන අන්ඩර්ලයින් එක සෙල්ලම් කරන්න ඕන. ඒ කියන්නේ මමත් ඉස්කෝලේ මුලික තීරය ගැහුවා ඊට ශයන්නා ගැහුවා. අර තව එක්කෙනෙක් ඉන්න ඕන කෙනෙක් මට ආසිතුනා එයා ශයන්නා ගහන මැච්චේ බලන්න. ඉතින් අර ඒ කියන්නේ හැමෝටම මොකක් හරි තැනක් තියන එක මේ මේක මාරු වෙන්නේ. ඒ කියන්නේ වාඩ දරුනේ ඒ වගේ වෙන්නේ. කැප්ටන්ස් එක හම්බුණා. ඒ වර්ල්ඩ් කප් එකක් කරනවා කියන එක දැන් සාමාන්‍ය ලොකු වගකීමක්. හරිද? දැන් මම දන්න විදිහට තාම කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයා වගකීම් ගන්න තාම බයයි. හරිද? මම දන්න විදිහට. හරිද? ඒ දවස්වල වගකීම දෙනකොට බය හිතුණාද? බයක් තිබ්බද? බයක් තිබ්බේ නැහැ. එහෙම يعني තිබ්බා. يعني මං ඊට කලින් කැප්ටන් කරලා තිබ්බට ස්කූල් කරලා තිබ්බට ජාතික ටීම් එකක් කරනකම් ලොකු වෙනසක්. කැමෙන්න පිට රටකට ප්ලේස ගොඩක් හම්බෙන්නේ. يعني එතන සිටුේෂන් ගොඩ වෙනස් තියෙන විදිය. ඉතින් පොඩි චක්‍රියක් තිබ්බා කැප්ටන් කරන එක. ඉතින් මාක් මාතේ ගහපු කට්ටිය ගොඩක් උදව් කරලා සෑහෙන සදීර. එතකොට අනුක් පිටිය කැප්ටන් කළා. සදීරත් වයස අඩුයිද? පොඩි එකෙක්ද තාම? ලොකු එකාව ගිටියද? ලොකු එකාව ගිටියද? අලි වැඩ කරන්නේ බෑ. ඉතින් ඒකෙ හින්දා මට මහලයි කොමයි හම්බෙලා එකපාරක් ගලන් ක්ලබ් මැච් එකක් තියෙන නිසා මට කතා කරා. මාව එක්කන් ගිහිල්ලා අපි හිටපු නවීත් සයිටි එක නවීත් නවස් අන්ඩර් 19 යා මාව එක්කන් ගිහිල්ලා කතා කරව කොහොමද කැප්ටන් කරද්දී මේ කරන්න ඕන දේවල් කියලා. ඉතින් මහලයි කොට දෙලා මට කිව්වා. ඉතින් කොමයි මට කතා කරා. ඉතින් ඒකෙන් ඉතින් මට ඒගොල්ලන් කිව්වා ඒක ඩිෂන් ගත්තී බය වෙන්න එපා කිව්වා. ඔයා මැද ඩිෂන් එක ගන්න කියලා කිව්වා. හරිද? ඔයාට වැරදුනාට පස්සේ ඒක වැරද්ද හදා ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අර ඔයා ගන්න නැතු ඉඳලා ඒක වුණාට පස්සේ පස්සෙන් එක වැඩක් නැහැ කියලා කිව්වා. අර ඒ වගේ පොඩි පොඩි දේවල් කිව්වා ඉතින්. මට ඒකෙන් ගොඩක් ලේසුනේ නැහැ. ඉතින් මට කැප්ටන්සි එක වුණින් කරගන්න පුළුවන් වුණා. ඉතින් වගකීම් බාර ගන්න දැන් කුසල් මෙන්ඩිස් කියන එකට බය නැහැ. බය නැහැ. සාමාන්‍ය බය නැහැ. හැබැයි බය වගේ ඉන්නවා. එහෙම සීන් නැති. බය නැතු ඉන්නගන්නේ ඕනෑම දෙයකදී පොඩි හරි බයක් තියෙනවා හැම දෙයකම. අපි normally bat කරන්න ගියත් job එකට ගියත් පොඩි හරි දෙයක් බයක් තියෙනවා. ඉතින් ඒක ඉතින් දිගටම ඇඟට පුරවන්න පස්සේ මම නෑ හිතන්නේ. අන්න ඒක තමයි මම කියන්නේ. හරි. දැන් මම සමහරක් කියලාට කියද්දි press එකට යන්න කියලා හරි මොනා හරි කරන්න කියලා හරි මීඩියට කතා කරන්න කියද්දි අයි පස්ස ගහන්නේ. අන්තිම කාලේ ගියාමන්නේ. අන්තිම කාලේ දැන් ක්‍රිකට් ගහන්න නැෂනල් ටීමේ පට කර අවුරුදු ගියේ. අවුරුදු 4ක් විතර. දැන් නැෂනල් ටීමේ මැචස් කීයක් ගාලා තියෙන කියලා දන්නා? සෑහෙන ගාලා තියෙන. සෑහෙන ගාලා තියෙන තොර උරු අන්තිම වෙලේ අන්තිම වෙලේ හැනකටම ගියා. අන්තිම කාලේ. හරි. ඊට ඉස්සෙල්ලා දැන් ඇයි යන්න? ඒ කියන්නේ බය හිතුණාද? බයයිද නැත්නම් සාමාන්‍ය ඒ කියන්නේ මීඩියාගේ සාමාන්‍ය මරාගෙන කයි වගේ එහෙමද තියෙන්නේ? නෑ එහෙම එකක් නැහැ. ඒ දවසේ පොඩි බයක් තිබ්බා. ඉතින් යන්න ඇත්තට මම ඇවිල්ලා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මොකද මම ප්‍රෙස් ක්ලාස් වැඩි මැද්ද හල් තිබ්බෙත් නැහැ. ATM ටූර් වල තිබ්බෙත් නැහැ. මම නැෂනල් ටීම් දා මුලින්ම සෙල්ලංග ඩෙවලොප්මන්ට් එකට පස්සේ අර ඉතින් අර සීනියර් ප්ලේස් එකේ කට් එකක මූව් වුණේ මෙතන කෙලිම නැෂනල් ටීම් ආවට පස්සේ. ඉතින් අර ඒකෙන් මට ඇත්තටම මේ කියන්නේ හිටපු සීනියර්ස් ලා මාත් එක්ක ගහද්දී ඒ කියන්නේ ගොඩක් උදව් කරා. කියන්නේ දැන් දිමුත් ඇද්දී මාත් එක්ක මම ඕපන් කරේ. ඉතින් අර ඒ වගේ මාත් හිටපු කට්ටිය ගොඩක් උදව් කරා. ඒ කියන්නේ පැත්තර කරලා තිබ්බේ නැහැ. පොඩි එකා කියලා ඉතින් මට මාත් එක්ක විශ්ෙන් කතා කරලා කන්න යන තැන් එක්කන් ගිහලා ඉතින් ඒක තිබ්බ හින්දා ටීම් එක ගොඩක් ඉස්සරහට ගියා. මම ආව මුලින්ම දකින්න තැන මතකද? අපි දෙන සෙට් වෙන්නේ කොහෙද කියලා? ඕවල් එකේ ටෙක්ස් මැච් එකේ. කොහෙද ඕවේ? ඒ කියන්නේ නැෂනල් ටීම් එකේ මං ආනේ මුලින්ම අපි නුවරදී හම්බුනේ. නුවරදී ප්‍රොවින්ෂල් මැච් එක. එතක ඒ වෙනකම් මං කුසල් මෙන්ඩිස් කියන එක නම ඇත්තම දන්නේ නැහැ. කවුද කින්ද මන්ද කියලාවත් දන්නේ නැහැ. ස්කොඩ් එකට දැමම අපි දැක්කා මේ කුසල් මෙන්ඩිස් කියන. එතකොට තමයි පොඩ්ඩක් ඉස්සර හොයලා බැලුවේ. එතකන් මේ දැනන් හිටියේ නැහැ කවුද කියන්නේ. එතකොට يعني එතකන් ආපු විදිය මොනවාක්වත් මං ඇත්තම දන්නේ නැහැ. එදා ඇවිල්ලා මතකද වෙච්ච දේ? ආ මම කොයිද හිටියේ? ෂෝට් ලෙග් හිටියේ. කැච් එකක් ඇල්ලුවා වගේ මතකද? හෙල්මට් එකෙන් ඇල්ලුවේ. හරි. හෙල්මට් එකල ඒ දවසයි හෙල්මට් එකේ වැදිලා අල්ලන්නේ අවුට් නෑ. පටන් ගාල සද්දයක් ආවා මේ කෙලින්ම හෙල්මට් එකේ වැදිලා මෙහෙම කරලා අපු මෙහෙම ඉර කරගෙන ඊට පස්සේ මොනවා කිව්වා අම්පයර් කිව්වා අවුට් මේ කෙලින්ම බෙල්ල ඇදුනේ මොකක්ද දැක්කේ චේන් එක වැදුනා නම් මනම් බයිලා ගාලා කොහොම හරි අවුට් කරගත්තා. ගන්න මොන මැච් එක දිනන්න නැත්නම් දිනන්න හම්බෙන්නේ නෑනේ. ඔව් ඒකත් එක. ඒ කියන්නේ ඒ දවසේ ඉඳන්ම හොර වැඩ කරන්න පුරුදු වෙලා තිබ්බා. මැච් එක දිනන්න ඕන හොර වැඩක් කරලා. මැච්
එතකොට දැන් කොහෙද ඉංග්ලන්ඩ් ඉංග්ලන්ඩ් ටුවර් එක ගිහිල්ලා මතකද මේ කොණ්ඩේ දවසක් පාට කරන් ආ ඔයයි ධනයි සවුත් අප්‍රිකා ඔයයි ධනයි කවුද අනිත් එක කියලා ෆිල්ම් පාට කරේ මායි සජිත් පත්‍රේ නෑ 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 පතියේ පතියේ නෑ තව මොකක් හරි එකද ඔයයි ධනයි තව කවුරේ ඉංග්ලන්ඩ් ගිහිල්ලා මං හිතන්නේ ඉංග්ලන්ඩ් මං හිතන්නේ ඉංග්ලන්ඩ් මට මතකද ඉංග්ලන්ඩ් නෑ ගිහිල්ලා පා හරි මම ධනයි පාඩ කරන් ආව මට මතකයි හරිද අරගෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් සෙෂන් එකට ඇවිල්ලා බැන්නනේ කවද මම හිතන්නේ අතු අය නේ කෝර බැන්නා සනත්ය සිලෙක්ට් බැන්නා සනත්ය බැන්නා හරි බැනුව ගවන් ගොඩ දැන් පාඩ කරන්න කීයක් ගියාද මම හිතන්නේ පාඩ කරන්න 10000ක් ගියා නම් මේ ඒක කළු කරන්න ආවේ මගේ දෙගුණයක් විතර ගියා ඒකද ඒකද දැන් පාඩ කරන්න පවුම් යන්නදී 50ක් විතර නේ පවුම් 50යි ඉංග්ලන්ඩ්ලින් කපනවා කියන්නේ ඉතින් පවුම් 50ක් අනිවාර්යයෙන් කපලා පාඩ කරන්නේ ඔක්කොම ආ ඉතින් ගියාම මේ කොණ්ඩේ විතර පාඩ කරලා ඉන්නේ නැහනේ නිය පොත් ඉඳලා ඔක්කොම ටික හදාගෙන ඉන්නේ ගෑන් ළමයි වගේනේ ආ පෙඩි කිව් මිනි කිව් ඔක්කොම කරලා රවුල් ඔක්කොම කපලා තීන කරලා කරලා ඒ ටික ඔක්කොම දාලා ඉන්නේ එතකොට පවුම් අඩුම ගානේ 70ක් 80ක් අත් යන්නේ දැන් සාමාන්‍ය බෝලේ අපි ගිය ගම ෆුල් ෆේස් අදින් නැහනේ ඔව් ඔව් ඒ කියන්නේ ගොඩක් අහලා තියෙනවා ගොඩක් අහලා තියෙනවා මේ ඇයි එජ් වෙන්නේ කියලා ඇයි එජ් ලා අවුට් වෙන්නේ කියලා මුල් ටික මේ මුල් ටික සාමාන්‍ය නෝමලි ටික මුල් ටික ඕ වෙනවනේ එහෙම හේතු වෙන්නේ මොනවා හරි වෙනම කර හේතුවක් තියෙනවද මගේ මුල් ටිකේ තිබ්බේ මම ගොඩක් මාත් ආපු දවස්වලම මේ කියන්නේ ෆ්ලික් එක ඔන් ඩ්‍රයි තමයි ගොඩක් ගහුවේ කියන්නේ මාත් කෙලින් බෝලෙත් බලන් හිටියේ ලෙක්කෙට ගහන්න ඉතින් අර ඒකෙන් මට ඕෆ් එකට ගහන්න දින කියන්නේ ඕ ස්ටම්ප් එකේ ඉඳලා බෝල වැටුනම එතන පොඩි වීක් එකක් තිබ්බා කියන්නේ ස්කූල් ගහද්දී ඔක වැඩි බලපාන්නේ නැහැ ඉතින් අර එක පාට ඉතින් මට බෝලස් ගා කියන්නේ වීඩියෝ කරලා බලනවා ඒගොල්ලන් ස්ටඩි කරන කොට ඉතින් අර ඒගොල්ලන් එක එක තැනක් අල්ලා ගත්තම ඒගොල්ලන් එතනට බෝල් කරා ඉතින් මගේ හැකියාව වෙනවා මම ඒ කොන් දික්මට හදාගන්න කියලා මට කාලෙත් මේක පොඩ්ඩක් පරක්කු වුණා මට ඒ දේ කරගන්න හිතෙනවා තව වල්කින් අහලා තියෙන ප්‍රශ්න අහන්න කියලා අර මේ මිදාස් ට්‍රොෆිකේ වෙච්ච සිද්ධි අතර මම මේ ඊයේ පෙරේද වීඩියෝ එකක් YouTube එකේ බල බල හිටියා මම දන්නේ නැහැ ඇත්තටම මෙතන මොකද වුනේ කියලා මම කොහොමත් හිටියේ නැහැ ඒ දවසල මොකද ඒ වුණේ අර වලියක් යන්නේ සීන් එක මොකද්ද ඇත්තටම ඒ තුනේ බංගලාදේශ එක ඔව් නෑ නෑ ඒක රිසර්ව් රිසර්ව් ඉඳන් ඇහලා අරෝ සද්දයක් දාන්නේ නෑ ඒකේ මුලින්ම මේ මුකුත් ජීව නැහැ ඒ කියන්නේ මැච් එක වැරදුනානේ අර පරිජය දුකට මේ මේ දුකට හිටපු එකේ ඉතින් අර ඒගොල්ලන් ඇවිල්ලා ඊට ෂේක් හෑන් කරද්දි කිව්වා ඊළඟ මැච් එක try කරන් දිනන්න කියලා මොනවා වුණත් අපි එහෙ උනේ අපි ඊට කලින් බංගලාදේශ වල ගලන්ට අපි සෙදංගල අපි ගලන්න පරද්දලා ඒ කියන්නේ ටූර්නමන්ට් දින්න ටීට් වෙන්නේ ඊට පස්සේ ගලන් මෙහෙ ආවේ ඒකදී අර කිව්වට පස්සේ දැන් පරිජ දුකට ටිකක් අවුලෙන් හිටියේ ඒක දැන් පොඩ්ඩක් හිඳි ඒකට ගේන්න කියලා තමයි ඉතින් පොඩ්ඩක් කොහොම කියවගෙන ගියේ මම සාමාන්‍යයෙන් දකින්නේ නැහැ නේ ඔච්චර මේ ගා ගන්න ටයිප් එකේ ඉන්න එහෙම බැන ගන්න නෑ අතරම එදා අනේ මන්ද මොකක් වුණා කියන්නේ ඒ කියන්නේ මාරිද තරහ ගියා අනේ මන්ද ඇයි කියලා සාමාන්‍ය තරහ යන අඩුයි ජොන්සන් ට තොන්දර ගැව්වා අවුට් වුණේ කාටද ඔය මේ අර ජැක්සන් බර්ඩ් කිලිඩියේ එදාස ස්විං කරන එක මට තමයි අවුට් වුනේ හැබැයි ඊට පස්සේ සීරීස් එකේ ලංකාවේ ගහපු කෙනා පස් පාරක්ම අවුට් වුනේ ඒක හින්දා තමයි ගොඩක් අය හිතන්නේ හැබැයි මං හරි ආස බෝල කෙනෙක් ස්ටාක් කියන්නේ ගන්න ලේසියි මම ගන්න ලේසියි අර මේව එක පීරියඩ් එකක් තියෙනවනේ දැන් මට ඒ ඇවිල්ලා ඒ බෑඩ් පීරියඩ් එක දාන නිකන් දැම්මත් අවුට් වෙන සීන් එකක් එදාසල තිබ්බේ එතකොට ඉතින් දාපු දාපු පාර උනේ පටන් ගන්නේ මම ගහන්න පටන් ගන්න ඕ පටන් ගන්න දාන උම අවුට් කරා ඉතින් දවස් පහ පාරක් විතර අවුට් වුණා හැබැයි ඊට පස්සේ දැන් අන්තිම අපි එහෙ ගිහලා ගහද්දිත් මම වෝල් කප් එකේදී ගියා වන්දර උසී ගිහලා අපි ගහපු සීරීස් එකේ මම ඒක එකයි අවුට් වුණා ඉන්නේ ඔව් අර ඔලුවට දුන්නට පස්සේ ඔලුවටත් දුන්නනේ ඔලුවට ඇදලා ඒකේ සෙකන් ඉන්නේ නේද කොහෙද අවුට් වුණා මෙමරි ලොස් ටෙන්ඩ මෙමරි ලොස් ටෙන්ඩ දුන්නනේ ඒතර පොඩ්ඩක් බය හිතුණා මම සාමාන්‍ය තනි ඉන්ඩිෂන්ස් ගන්න අකමැති එක්කනේ මොකද මේ ටීම් එක ටීම් ගේම් එකක් මගේ තනි ගේම් එකක් නෙමෙයි ටීම් ගේම් එකක් ඉඳා මට හිතුණා උගලන්ගේ මේව ගන්න එක තමයි ගොඩක් හොඳ කියලා. ඒතර මම ගත්තා මට හොඳ කලෙක්ටිව් හොඳ ඩිෂන් එකක් කියන හැමදෙස්සම.
වාගේ අයිඩියා එකයි දනාගේ අයිඩියා එකයි දික්කගේ එකයි කියන්නේ හොඳටම බෝලේ පේන ගොඩක් අයිඩියාක දැන්න දැනත් තමයි ස්ලිප් එක විකට් කීපින් කියන්නේ ඉතින් ඒවල තියෙන අයිඩියා එක මම අරගෙන ඊට පස්සේ මම බලනවා මගේ එකත් එක්ක කම්පයර් කරලා හොඳයිද කියලා ඒ දෙක හොඳ නම් ටග් ගාලා එකපාරට ඒක ඒක එක්සිකියුට් කරන ගමන් තියෙන්නේ ඊට පස්සේ නිකන් හරි මම හිතන එක වෙනස් ඔයා හිතන එක වෙනස් වුණොත් එම ඊළඟට බලන්නේ මොකද්ද හොඳ මේක කියලා ඒ ඒ වෙලාවට ඒ මොකද්ද හොඳ මේක දැන් මම විකට් එක ගත්ත එක ඩුප්ලිසි එකේ මම බෝල් කරන්න මේ නීටි මද දික්ක මොනවා කිව්ව කපාට දිම්ම ඕරක් දානවා ඕරක් දාන ලන්චර් ඉස්සලා නෝ දාන මු ලන්චර් ඉස්සලා මිස්සම අවුට් වෙනවා දාන්න කිව්වා මම දැම්ම විකට් එක ආවා ඉතින් ඒක මම දැන් ඒ ඒක තමයි කලෙක්ටිව් දෙන ඔයා ඔයා මට ඇඩ්වයිස් දෙන්නෙත් නෑ කවුරුත් දෙන්න නැති වුණොත් එම් මමත් ඔය ඉන්න එතකොට කවුරු දාන කික් දානවා ජර්සි නම් එක මාරු කරයි කියලා ගොඩක් අය ආනවා ජර්සි නම් එක මොකද්ද රීසන් මම ඇත්තට මාරු මාරු කරන්න හිටියේ ඊට පස්සේ මම ගන්න හිටියේ ඇත්තට 22 ගන්න හිටියේ ඊට පස්සේ මට මාළය කතා කරලා කිව්වා 13 ගන්න කියලා ඊට පස්සේ මම වෙයි කියලා නැහැ ඉතින් ඔක කවුරුත් දන්නේ නැහැ නේ ඔක්කොම කියන අනලකේ කියලා ඉතින් ඔබ කොහොමද දැන් ෆේල් නැහැ ආන්නේ ආන්නේ හිටියේ සාමාන්‍ය නපුරු කියන අනේ 13 9 නෝ ඉතින් මා ඉතින් මාළය කෝ ඉතින් ඔක ඔබ කොහොමද දැන් ලකුණු ගහන්නේ නැහැ නේ දැන් හැමෝම කියනවා ජර්සි නම් 13 කියන්නේ අනලකේ නම්බර් කියලා ඔබ ඔක ගණන් කිව්වා ඉතින් අනිවාර්යෙන් කොමත් මේ ඊළමද 100ක් ගහනවා කො. ගහලා මට කෝල් එකක් දෙන්න කිව්වා. ඉතින් මේ කොහොම හරි මං තිබ්බේ වෙස්ට් ඇඩිස්නේ ඒ වන් එක 100ක් ගෙවුවා ඊට පස්සේ මං කෝල් එකක් දුන්නා. මේ මේක ඇත්තටම අහන්න හිටියේ ඇයි මේ දැන් මං ආවදායි නම් සිලි පොයින්ට් එකේ ෆීල් කරන්නේ ඉස්සර ස්පින් එක දාපු ගමන් පේස් එකම මම ඉන්නවා. දැන් කවද්ද මම දැන් ඔතනින් අයින් කරන්නේ? ඉතින් ඉන්නේ දැන් ෂෝට් ලෙග් එකේ මෙහෙම ගුටි කන්න පුරුදු වෙච්ච එකෙක් ඉන්නත් බෑනේ. බෝලේ වැඩිලා ආ එහෙමත් තියෙනවා. ඔව් ඉතින් ඒ වගේ බැලුවම මම තමයි හොඳටම කියන්නේ ගුටි කාලා කරලා ඇදිලා පදම් වෙලා ඉන්නේ. ඒ හින්දා මං හිතන්නේ ඔතනටම හොඳ නුව තමයි. මම කවුරු දැම්ම කවුරුත් නැහනේ. දැන් ඕෂාගේ මම හිතන්නේ අන්තිම කාලේ එයා කැමැත්තෙන් හිටියා ළඟ ඊට ඉස්සෙල් ළඟ ඉන්න. ඕෂාගේ කියනත් ඇර මොකද දන්නා මේ පාකිස්තාන් සීරීස් එකේ නේ සීරීස් එක අපිට අම්බාන ගුටිනේ. ගාන ගාන එක අර බාබර සමෙල්ල පිස්සෙක් වගේ ගාන ගාන ගියත් ගාන ගාන බෝල අවුලන් යන්න ගියාම ඊටට වෙලා යනවා. ඌ කැමති ඊටට ඒක ළඟට වෙලා ඉන්න. මේකයි ඒකයි වෙන්නේ. හැබැයි මම හිතන්නේ වයිටල් ගේම් වල ඉන්න ඕනේ මොකද? ඔයගේ රිෆ්ලෙක්ෂන්ස් වැඩි. ඉතින් ඒක තමයි මේන්ම හේතුව. පොඩි කොටයි. පොඩි බකලයක් තියනවා. ඉතින් ඒ බකලේ තිබ්බම ටග් ගාලා ලේසි වෙන්න බලා මං කියනවා. ඔව් කව්වත් ඉඩියකනේ. කව්වත් පොඩි කොටයි. එතකොට ටග් ගාලා මේ අල්ලන්න පුළුවන් කැචස් ටික. ඉතින් ඒක තමයි ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු. පොඩි බකලේ හදාගන්න නම් ඔය ක්වොලිෆිකේෂන් එකත් ක්වොලිෆිකේෂන් සීන සාමාන්‍ය සාමාන්‍යයෙන් ඔය පොඩක් කොට වෙන්න ඕනේ ඉක්මනට එහෙට මෙහෙට දුවන්න වෙන්න ඕනේ ඒ ක්වොලිෆිකේෂන් තිබ්බ අපිට අග්ගා සීල් එකක් ගන්න ෂෝට් ලෙග් කියලා ඒක ගැව්වොත් ගැව්ව තමයි උත් ආයිත් නෑ එහෙනම් ගුඩ් ලක් මම හිතන්නේ අපිට ඉස්සරහට දැන්ට ගොඩක් කට්ටිය ආව දිනා සීරීස් මොනවාර තියෙනවද කියලා දැන්ට මොනවත් නෑ මම හිතන්නේ සැප්තැම්බර් වල ඉඳන් වගේ පුරමන් පටන් ගන්න මේකක් තියෙනවා ගොඩක් යාට කවුද බංග්ලාදේශ් නේ බංග්ලාදේශ් එක ටෙස්ට් සීරීස් එකෙන් ගොඩක් කල පටන් ගන්නේ නැවතත් ඉන්ටර්ෂන් ටිකට් ඊට පස්සේ වර්ල්ඩ් කප් එකේ ඔක්කොම තියෙනවා ඉතින් ගුඩ් ලක් වර්ල්ඩ් කප් එකට මෙන්ඩ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න දැන් ඉඳන්ම ගොඩක් කට්ටිය වඩ විශ් කරලා තියෙනවා T20 වර්ල්ඩ් කප් එකට ඒ ඔක්කොම තියෙනවා ගොඩක් කට්ටියවත් එක්ක ඉන්න ඉතින් මට වුණුනුත් ඒක දැන් වඩ අද මේක බලමු ඒ කියන්නේ කමෙන්ට් කරන හැමෝටම තැන්කියු ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට හැමදාම අපිත් එක්ක ඉඳී කියලා හැමදාම මැච් බලන්න එන්න සපෝට් කරන්න